ඔයාලට මම හිතන ඔයගොල්ලෝ හැම කෙනෙම පරිස්සමින් ඇති කියලා වගේම සතුටින් ඇති කියලා. ඕන ඉතින් මම වීඩියෝ එකක් ගේන්න ටික දවසක් ගියා නැතරම් ගොඩ දවසක් ගියා. මොකද මම ගොඩක් බිසි වුණා. කොහොම හරි ඔන්න ෆ්‍රී වුණ ගමන් ඔයගොල්ලන්ට ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම හිතන ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්කත් ගොඩක් ආසාවෙන් එකතු වෙයි කියලා. ඉතින් මම කමෙන්ට් පෝස්ට් එකක් දැම්ම ඔයගොල්ලන්ට පොඩක් මම මොකක්ගෙනද මේ අද කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කියලා. කොහොම හරි ඔන්න ඉතින් මම ඔයගොල්ලන්ට ගෙස් කරන්න කිව්වා සමහර අය ගෙස් කරලා තිබ්බා. බලන්න ඔන්න ඔයා ගෙස් කරපු වීඩියෝ එකද අද මම අරගෙන ආවේ කියලා. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ ගොඩ දෙනෙක් දැනුවත්ව සහ සමහර අය නොදැනුවත්වම මුහුණේ සමිට භාවිතා කරන නමුත් අපි මුහුණේ සමිට කිසිසේත්ම භාවිතා නොකළ යුතු දේවල් පිළිබඳව විශේෂයෙන්ම ඔයා කැමති නම් ඒකාකාරී පැහැයකට ඒ වගේම පිම්පල්ස් ඇක්නි වලින් තොර ලස්සන සුදු පැහැදි සමගට එහෙම නැත්තම් ඊවන් ස්කින් එකකට කැමති නම් ඩැමේජ් වලින් තොර සමගට කැමති නම් අනිවාර්යම මේ දේවල් දැනුවත් හෝ නොදැනුවත් ඔයාගේ සමිත භාවිතා කරනවා නම් අදම මේ දේවල් නතර කරන්න ඕනි. බලන්න ඔයත් මේ දේවල් භාවිතා කරනවාද කියලා. සමහර විට මම කියන්නේ හැමදේම වගේ මුමුට භාවිතා කරන්න ඉන්න පුළුවන් නැත්තම් එකක් වගේ ප්‍රමාණයක් ඔන්න භාවිතා කරන්න තියෙන්න පුළුවන්. කොහොම වුණත් මං කියලා දෙන්නම් මේ දේවල් හොඳට තරක දෙකට ඔයගොල්ලන්ට. ඉතින් ඔන්න subscribe කරලා එකතු වෙන වීඩියෝ එකත් එක්ක हर दिन सब्सक्राइब कर लेकर देने वीडियो का एक आज ब्यूटी मगे चैनल का एक है ना आप वीडियो कट इतनी मोन चावता करना दीपावली गोड़ा देने टेनुआत है मत समहारा देना विशेष में गैल में पील में दिपाश में दैनुआत नोदनुआत भावता करना प्रधान में देखता मैं दे यदि मित्र दी क्या नोनी लाइम लेमन देख मित्र अदा लाई इतनी मैं देह के लिए क्या नोगोल दाना आम लिखा थी गुड़ा वेरी दया विशेष में देता मैं अपे मुहने समत एक मैं देही वाला स्वभाव है किसी सेहत में गैल पेने न है मेक सीएर सीआम मैं देखे स्वभाव වෙනස්. ඉතින් ගොඩක් වෙලාවට දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් ඒ වුණාට අපි දෙහි භාවිතා කරනවා ගොඩක් වෙලාවට අපි ගෙදරදී හදාගන්න රෙමඩි වලදී විශේෂයෙන්ම ස්ක්‍රබ් වලදී පැක් වලදී අපි දෙහි ඇඩ් කරන්න කියනවා. මොකද දෙහි කියලා කියන්නේ නයිසිනමයිඩ් වගේම විටමින් C වගේ ගොඩාක් අපේ ස්කින් එකේ තියෙන පැහැ වැඩි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් වෙලා තියෙන දෙයක් තමයි දෙහි කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඇයි මේ විදිහට දෙහි භාවිතා කිරීම හරහා මූණ ඩැමේජ් වෙනවා කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දෙහි විතරක් වාගේ මූණට ඇප්ලයි කරොත් ඔයාගේ සම පිලිස්සෙනවා. ඒ කියන්නේ අපි කියන අර ඇසි මූණට භාවිතා කරන්න එපා. ඉතින් ඔයා දෙහි මූණට භාවිතා කරනවා නම් ඔයා විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ හැම වෙලෙම දෙහි බින්දු කීපයක් විතරයි. කියන්නේ ඩ්‍රොප්ස් දෙක තුනක් විතරක් තමයි ඔයා හදාගන්න ස්ක්‍රබ් එකට වෙන්න පුළුවන් පැක් එකකට ඔයා ඇඩ් කරන්න ඕනි. සමහර අය ඉන්නවා ලොකු ප්‍රමාණවලින් ඇඩ් කරනවා. මේක කරන්න එපා. ඩ්‍රොප්ස් දෙක තුනක් ඇප්ලයි කරන්න. ඒ කියන්නේ එකතු කරන්න. ඒ වගේම තමයි ඔයා දෙහි ඔයාගේ මූණට ඔයා ඩැමේජ් එකක් නොවෙන විදිහට භාවිතා කරන්න ඕනේ. දෙහිත් සමග තව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් හෝ ඉන්ග්‍රීඩියන්ට් කීපයක් මික්ස් කරලා මගේ පැහැදිලි කරන්න. ඒ කියනවා දෙහි භාවිතා කරනවා වට පුළා දෙහිත් එක තව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් අපි ගත්තොත් දෙහි කඩලි පිටි. මෙන්න මේ විදිහට දෙයක් වට පුළා තව එක ඉන්ග්‍රීඩියන්ට් එකක් මික්ස් කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම දෙහි භාවිතා කරනවා නම් වතුර ඩ්‍රොප්ස් දෙක තුනක් එකතු කරන්න ඕනේ. එතකොට තමයි අර දෙහි වල තියෙන සැර ගතිය අඩු කරන්නේ වතුර හරහා. ඊළඟට වට පුළා දෙහිත් එක තව ඉන්ග්‍රීඩියන්ට් කීපයක් මික්ස් කරන්න. ඒකත් මම එක්සැම්පල් එකකින් කියනවා. ඒ කියන්නේ වට පුළා දෙහි ඩ්‍රොප්ස් කීපයක් ඒ වගේම තමයි යෝගට් හැඳි දෙකක් හෝ යෝගට් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඒ වගේම කඩල පිටි අනේ විදිහට එකක් හෝ ඉන්ග්‍රීඩියන්ට් කීපයක් එක දෙහි මික්ස් කරන්න පුළුවන්. ඒකෙදිත් අනිවාර්යයෙන්ම ඩ්‍රොප්ස් දෙක තුනක් හරි වතුරත් ඔය අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න ඕනේ. එතකොට තමයි දෙහි වල තියෙන සැර ගතිය අඩු වෙලා වගේ මුහුණේ සමට එක භාවිතා කරන්න පුළුවන් විදිහට අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම හිතන ඕගොල්ලෝ දැන් මේ හරහා දැනුවත් වෙන්නේ නැති කොහොමද දෙහි මූණට භාවිතා කරන්න ඕනේ කියලා හරියටම. මම හිතන ඕගොල්ලෝ මේ වෙනකම් වැරදියට වෙන්නේ නැති අනිවාර්යයෙන්ම දෙහි වගේ දේවල් වගේ මූණට භාවිතා කරන්න නැත්නම් විශේෂයෙන්ම සම ඩැමේජ් වෙනවා. ඔය දෙහි විතරක් මූණට භාවිතා කරොත් ඒක නිසා ඒක කිසිසේත්ම කරන්නේ නැහැ. දෙවෙනියට කතා කරන දේ තමයි ටූත්පේස්ට්. ඉතින් ටූත්පේස්ට් කියලා කියන්නේ අපි දන්නවා දත් බෙහෙත්. ඉතින් අපි දන්න දෙයක් තමයි අපි දත්වල තියෙන නිරෝගීකමට නැත්තම් දත්වල තියෙන විසබීජ අයින් කරලා මේ දත්වලට හොඳ දීප්තිමත් ස්වභාවයක්. ඒ වගේම හොඳ
එලියක් ගන්න තමයි අපි මේ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නේ. එතකොට මේ තත් බෙහෙත් වගේ දෙයක් සමකට පාවිච්චි කරොත් මොන වගේ ඉෆෙක්ට් එකක් වෙයිද? ඉතින් ඔයාටම තේරෙන්න ඇති මේක කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. මොකද තත් බෙහෙත් එකක් හදාන්නේ දත් වලට. එතකොට ඒක මූණට භාවිතා කිරීම ගැළපෙන්නේ නැහැ. විශේෂම දේ තමයි ගොඩක් වෙලාවට මේ ටූත් පේස්ට් ගොඩක් අය පාවිච්චි කරනවා බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් අයින් කරගන්න, ස්කින් එකේ තියෙන සන්ටෑන් අයින් කරගන්න මේ වගේ දේවල් වලට. නමුත් මුහුණේ සම කියලා කියන්නේ ගොඩාක් සංවේදී හරි සොෆ්ට් ස්කින් එකක් තමයි අපි ස්කින් එකට තියෙන්නේ. ඒක නිසා කිසිසේත්ම මේ ටූත් පේස්ට් වගේ දෙයක් වගේ මුහුණට පාවිච්චි කරන්න එපා. ඒ හරහා ගොඩක් වෙලාවට තියනවනත් වඩා ස්කින් එක ඩාර්ක් වෙනවා, අර පිච්චෙනවා. මොකද මේක හරි සැර වැඩි, හරි දැවිල්ලක් එනවා මේ වගේ දේවල් භාවිතා කරද්දි. ඉතින් විශේෂයෙන්ම දැන් ඔයාට බ්ලැක් හෙඩ් තියනවනම්, වයිට් හෙඩ් තියනවනම් ඔයාට ලංකාවෙම වෙන්න පුළුවන්. නැත්තම් වෙනත් ඕනම රටවල් වල මැනුෆැක්චර් කරන ප්‍රොඩක්ට්ස් ඒ ඒ ස්කින් ටයිප් අනුව විශේෂයෙන්ම මාස්ක් එනවා, ඒ වගේම පීල් කරන්න පුළුවන් ඒ වෙනවා. මේ වගේ දේවල් ඔයාට බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් වලට පාවිච්චි කරන්න පුළුවන්. ක්ලින් අප් එකක් කරන්න පුළුවන්, ෆේෂල් එකක් කරන්න පුළුවන්, ස්ටීම් කරන්න පුළුවන්. මේ විදිහට රූපලාවන්‍ය පැත්තෙන් අපිට කරන්න පුළුවන් ඒවටම තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මෙච්චර මේ දේවල් අපේ සමට ආරක්ෂාකාරීව අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙද්දි ඔයගොල්ලෝ දත් මදින භාවිතා කරන ටූත් පේස්ට් එකක් අරගෙන බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න, ස්කින් කලර් අප් කරගන්න කියලා ඒ දේවල් පාවිච්චි කරන්න එපා. මොකද ඕන තරම් හොඳ දේවල් තියෙනවා ස්කින් කෙයා පැත්තෙන්. ඒක නිසා මේ දේවල් පාවිච්චි කරද්දී ගොඩක් අර තව තවත් ස්කින් එක ඩැමේජ් වෙන එක වෙන්නේ. ඇත්තමයි ගොඩක් වෙලාවට මේ ටූත් පේස්ට් අලුතෙන් ආපු පිම්පල් එකක් හරි නැත්නම් පිම්පල් එකක් තිබ්බොත් මේක උඩ ඇප්ලයි කරනවා. ඇත්තටම මේ ටූත් පේස්ට් එකේ තියෙන සැර ගතිය නිසාම එතකොට ටක් ගාලා පිම්පල් එක අඩු වෙනවා. ඒ කියන්නේ තිබ්බට වඩා ප්‍රමාණය අඩු වෙලා චුටක් අඩු වෙලා බැහැලා යනවා. නමුත් ඇත්තටම ඊට පස්සේ සමහරට එතන ඊට වඩා වෙන්න එන්න පුළුවන්, නැත්නම් ඊටත් වඩා ලොකුවට එන්න පුළුවන්. මොකද අර සැර ගතිය නිසා. ඒක නිසා මේ වගේ දේවල් ඔයාගේ මූණට පාවිච්චි කරන්න. ඊළඟ දේ තමයි බොඩි වොෂ්, බොඩි ලෝෂන්. ඔය දෙකම ගැන මම කතා කරන්න එකට අරගෙන ගොඩක් අය මගිනුත් කමෙන්ට් කරලා අහනවා. මම බොඩි වොෂ් ගැන වීඩියෝ කරලා තියෙනවා, බොඩි ලෝෂන් ගැන වීඩියෝ කරලා තියෙනවා. එතන ගොඩක් කට්ටිය අහනවා අකි මේක අපිට බැරිද අපේ ෆේස් එකට පාවිච්චි කරන්න මේ බොඩි වොෂ් එක නැත්නම් බොඩි ලෝෂන් එක කියලා. ඉතින් කියන්න ඕනි බොඩි කියන තැනින්ම දැන් මේකට බොඩි වොෂ් නැත්නම් බොඩි ලෝෂන්. එතන බොඩි කියලා මේකට ඇඩ් වෙලා තියෙන මොකද මේක පාවිච්චි කරන්න පුළුවන් ශාරීරික සමජය නිසා තමයි බොඩි කියලා මේකට වෙනමම නේම් එකක් ඇඩ් වෙන්නේ. ඉතින් එතකොට ආ දැනුවත් වෙන්න ඕනි මේක ශාරීරික සමජය සුදුසු නැට මුහුණේ සමජය කිසිසේත්ම සුදුසු වෙන්නේ නැහැ කියලා. නමුත් ගොඩක් වෙලාවට ඇත්තම් මොයිස්චරයිස් වර්ග කියන්නේ ක්‍රීම් වර්ග තියෙනවා ෆේස් ඇන් බොඩි. ඉතින් ඒ විදිහට මේ ඒවා ගොඩක් වෙලාවට මුහුණට සහ ශරීරය සමට ගැළපෙන විදිහට හදලා තියෙන්නේ. ඒ වගේ දෙයක් අපිට පුළුවන් මුහුණට සමට භාවිතා කරන්න. එහෙම නැතුව කොයිම වෙලාවකත් බොඩි වොෂ් එකක්වත් බොඩි ලෝෂන් එකක්වත් ඔයාගේ මුහුණට පාවිච්චි කරන්න එපා. මොකද ඒවා සැර වැඩි. මොකද අපේ මුහුණේ සම සහ ශරීරය සම ගත්තට පස්සේ ශරීරය සම ටික රෆ් සොෆ්ට් ස්කින් එකක් නැහැනේ. ඒක ඕනම කෙනෙක්ට පොදුයි. එතකොට ඒ ස්කින් එකට ගැළපෙන විදිහට තමයි ඒ ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් වෙන්නේ. ඒක නිසා බොඩි වොෂ් එකක් මූණට පාවිච්චි කරන්න එපා. ඒනට ආඩ පුළුවන් ෆේස් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න, නැත්නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ බොඩි ලෝෂන් එකක් වෙනකොට ඇත්තටම ඕනතරම් මම ඩේ ක්‍රීම් ගැන වීඩියෝ කරලා තියෙනවා, සිරම්ස් ගැන කරලා තියෙනවා, ඒ වගේම නයිට් ක්‍රීම් ගැන ඔයගොන්ට වීඩියෝ කරලා තියෙනවා. ඒක නිසා ඔයගොන්ට පුළුවන් ඒ වගේ දේ මූණට පාවිච්චි කරන්න. ඉතින් කිසිසේත්ම මේ බොඩි ලෝෂන් එකක් අරගෙන මූණට පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ ස්කින් එකේ ඇක්නි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මොකද ඔයිල්නස් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ දේවලුත් එක්ක ඔයාගේ සම තියනටට අඳුරු වෙලා ඩැමේජ් වෙයි. ඒක නිසා කිසිසේත්ම ඔන්න බොඩි වොෂ්, බොඩි ලෝෂන් මූණට පාවිච්චි කරන්න එපා. ඒවා ඔයාගේ ශරීරය සමට විතරක් ඔන්න පාවිච්චි කරන්න ඔයාග බලා ගන්න. ඊළඟ දේ තමයි මම කතා කරන්න හිතුව තවත් දෙයක් තමයි මෙන්න මේ බේකින් සෝඩා. ඉතින් බේකින් සෝඩා ගත්තට පස්සේ ඇත්තටම මේ දේ මූණට පාවිච්චි කරන්න එපා. ඉතින් බේකින් සෝඩා අපි දන්නවා විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කරද්දී අපි පාවිච්චි කරනවා. හැබැයි මේක මුහුණේ සමට ස්කින් කෙයා ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට ඇත්තටම පාවිච්චි කරන්න බෑ. ඒකෙන් ඔයාගේ සම ඩැමේජ් වෙනවා. විශේෂයෙන්ම දීර්ඝ කාලීනව මේ දේ කරනවා නම් ඔයාට කාලයත් එක්ක ඔයාගේ ස්කින් එක ලොකුවටම ඩැමේජ් වෙයි. විශේෂයෙන්ම ඕපන් පෝස් වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් කරන්න එපා. නමුත් මේ බේකින් සෝඩා කියලා කියන්නේ විශේෂයෙන්ම අපේ ශරීරයට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ ලයිටින් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ බෙල්ල පිටිපස්ස වගේ ප්‍රදේශයේ ගොඩක් වාර කළු වෙලා තියෙනවා නම්, ඒ වගේම අත්වල මේ ඇඟිලි පුරුක් වල කළු වෙලා තියෙනවා නම්, අත්වැට ප්‍රදේශයේ, දණහිස් ප්‍රදේශයේ වගේ අඳුරුගතියක් තියෙනවා නම් මේ දේවල් නැති කරන්න රෙමිඩි එකක් විදිහට ඔයාට තවත් ඉන්ග්‍රීඩියන්ට් මික්ස් කරලා හොඳ
ලයිනින් වයිනින් මාස්ක් එකක් විදිහට රෙමෙඩි එකක් විදිහට බේකින් සෝඩා ශරීරයේ අර අඳුරුණු තැන් වලට අර මං කිව්ව ඒරියාස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. නමුත් මුහුණේ සමිට කිසිසේත්ම බේකින් සෝඩා පාවිච්චි කරන්න. ඊළඟ දේ තමයි තවත් අය පාවිච්චි කරනවා මෙන්න මේ විතර සුදු මදය. ඉතින් ඇත්තට මේ විතර වල සුදු මදය ගොඩක් කට්ටිය මාස්ක් එකක් විදිහට පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් කට්ටිය මම දැකලා තියෙන දෙයක් තමයි මේ නහය ප්‍රදේශයේ තියෙන බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් අයින් කරන්න මේක පාවිච්චි කරනවා. නමුත් ඇත්තටම වෛද්‍යවරු පවා නිර්දේශ කරන දෙයක් තමයි මේ වගේ දෙයක් දීර්ඝ කාලීනව භාවිතා කරන්න එපා කියලා. ඒ වගේම මේ වගේ දේවල් භාවිතා නොකර ඉන්න තරමට හොඳයි කියලා. මොකද හේතුව අපි මේක කරන්නේ කරන්නේ අපි ස්කින් එකේ ඕපන් පෝසස් වගේ තත් ඇති වෙන්න පුළුවන්, මොන සිදුරු ඇති වෙන්න පුළුවන්. මොකද බිත්තර සුදු මදයක් වගේ දෙයක් ගත්තදී ඇත්තටම ඒක ආහාර මේ පැත්තෙන් අපිට වැදගත් වෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට මේ බිත්තර වගේ දේවල් කොණ්ඩෙට හොඳ ෂයින් එකක් ගන්න විශේෂම එග් මාස්ක් එක, හෙයා මාස්ක් එකක් විදිහට හරි ප්‍රසිද්ධයි. ඉතින් මම කොණ්ඩෙ ගන්න කැමති නම්, හොඳ සිල්කි හෙයා එකකට කැමති නම්, ගැටවලින් තොර ලස්සන නිරෝගී කොණ්ඩෙකට කැමති නම් ඇත්තටම මේ එග් මාස්ක් එක වට කොණ්ඩෙට ට්‍රයි කරන්න පුළුවන්. නමුත් මුහුණේ සමිට කොයිම වෙලාවකවත් මේ බිත්තර සුදු මදේව භාවිතා කරලා ඔයා විවිධ රෙමඩිස් ට්‍රයි කරන්න එපා. මොකද ඒකට මම කලින් කිව්වා ඒ වට මෙන්න ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා අපේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට. ඒ නිසා ඒ වගේ දෙයක් ගන්න එක වඩාත් ආරක්ෂාකාරී. ඊළඟ දේ තමයි ස්ක්‍රබ්. ඉතින් අපි දන්නවා ස්ක්‍රබ් එකක් කියලා කියන්නේ අපේ මුහුණේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය මැරුණු සමශේෂ, අපේ මැරුණු සම අයින් කරලා දාලා සමට හොඳ පැහැපත් බවක් ලබා දෙන දෙයක්. නමුත් ඇත්තටම ගොඩක් අය පුරුදුලා ඉන්න අර වැඩි රිසල්ට් එකක් ගන්න කියලා මේ ඇඟට භාවිතා කරන ස්ක්‍රබ් වර්ග මුහුණට භාවිතා කරන්න. ඉතින් ගොඩක් වෙලාවට ස්ක්‍රබ් එකක ෆේස් ඇන්ඩ් බොඩි කියලා සඳහන් වෙලා නැත්නම්, එහෙම නැත්නම් බොඩි ස්ක්‍රබ් එකක් කියලා නම් සඳහන් වෙලා තියෙන බොඩි එන්නකට විතරක් ඒක පාවිච්චි කරන්න. නමුත් ෆේස් ඇන්ඩ් බොඩි කියලා සඳහන් වෙලා තියෙනවා නේද, ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ මූණට සහ මුළු ශරීරයටම වාට පුළා ඒ ස්ක්‍රබ් එක භාවිතා කරන්න. ඉතින් අනිත් දේ තමයි තවත් අය පුරුදු වෙලා තියෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට මේ ස්ක්‍රබ් එකක් ඩේලි කරනවා සමහර අය. වැඩි රිසල්ට් එකක් ගන්න කියලා දවසක් හැර දවසක් කරනවා. ඉතින් ඇත්තටම මේ හරහා වගේ සම ඩැමේජ් වෙනවා. විශේෂම ස්ක්‍රබ් එකක් කරද්දී සතියේට එක වතාවක් හෝ සතියේට දෙවතාවක් වගේ ආ ස්ක්‍රබ් එක කරන්න. ඊට වඩා වාගේ මුහුණේ සමිට කිසිසේත්ම ස්ක්‍රබ් එකක් කරන්න එපා. ඒකෙන් වාගේ ස්කින් එක ලස්සන වෙනවා නෙමෙයි, ඇත්තටම ඩැමේජ් වීමක් තමයි වෙන්නේ. මොකද අලුතෙන් එන සමට පවත්වාගෙන යනවා කාලයක් දෙන්නේ නැහැ, නැවතත් ඒ සම අයින් කරලා දානවා. ඉතින් අලුතෙන් එන සම අයින් කරන්න ඒක ඩැමේජ් වෙන්නේ තුනී වෙලා. ඒක නිසා එදේ කරන්න එපා. අනිත් දේ තමයි වාගේ ඉදිරිදීම හදට ස්ක්‍රබ් එකක් භාවිතා කරනවා නම් මූණට විශේෂයෙන්ම මේ සීනි භාවිතා කරලා ස්ක්‍රබ් වර්ග කරනවා නම් ඉතින් මේකද අනිවාර්යයෙන්ම සීනි ලොකු කැට තියෙන එක ගන්න එපා. ටිකක් මයිල්ඩ් විදිහට ස්ක්‍රබ් එක කරන්න පුළුවන් විදිහට, ටිකක් සාමාන්‍යයෙන් කුඩු වශයෙන් තියෙන සීනි තමයි අරගන්න ඕනේ. ඒ දේවලුත් මතක තියාගන්න. මුහුණට භාවිතා කරන දේවල් ආගේ ශරීරය සමට භාවිතා කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපේ මුහුණේ සමට භාවිතා කරන දේවල් කොහොමත් ඇත්තටම අපේ ශරීරයේ සමට හොඳයි. නමුත් හරි පුංචි ප්‍රමාණයක් තමයි මුහුණට භාවිතා කරන දේවල් ඉන්නේ. ඒතර අපිට ශරීරයේ සමට භාවිතා කරන්න බෑ. ඒතර ඉක්මනින් ඉවර වෙනවා. ඉතින් ඒකත් එක්ක නැවත මිලදී ගන්න වෙනවා. අපිට වැඩි මුදලක් වැය කරලා ওই ප්‍රශ්න තමයි ඇති වෙන්නේ. හැබැයි ඉතින් ඔන්න ඔයාට මුහුණේ සමට ඔයාට භාවිතා කරන දේපල් කිසි ප්‍රශ්නයක් නැතුව ආගේ ශරීරයේ සමට භාවිතා කරන්න පුළුවන්. නමුත් ශරීරයේ සමට භාවිතා කරන දේවල් කිසිසේත්ම ආගේ මූණේ සමට භාවිතා කරන්න එපා. විශේෂයෙන්ම වොෂ් එකක් දාලා ආගේ ස්කින් කෙයාර් රූටින් එක කරද්දී කොයිම වෙලාවකවත් ආගේ බොඩි ලෝෂන් එක එකටම ඇප්ලයි කරලා ඒ පිටින්ම ආගේ ක්‍රීම් අරගෙන මූණේ ඇප්ලයි කරන්න ඒ දේ කරන්න එපා. ඔයාගේ ෆේස් එකට කරන ස්කින් කෙයාර් ටික එකටම කරලා ඊට පස්සේ තමයි ආගේ ශරීරයේ සමට කරන්න ඕනේ ස්කින් කෙයාර් ටික ස්ටාර්ට් කරන්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. මම හිතනවා ගොඩ දෙනෙක් සමහර විට දැනුවත් ඒ වගේම සමහර අය නොදැනුවත් මේ දේවල් මූණට භාවිතා කරනවා ඇති කියලා. ඒක නිසා ඕන අදම මේ දේවල් අතර කරාන විශේෂයෙන්ම භාවිතා කරන්න පුළුවන් විදි මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරා. ඉතින් ඕන මේ වීඩියෝ එක වැදගත්tei කියලා හිතනවා වගේ යාළුවන්ටත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. mail එක තියෙනවා ඔයගොල්ලන්ට මම සම්බන්ධ කරගන්න පුළුවන් description එකේ තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ තව දෙයක් කියන්න ඕන ඔයගොල්ලෝ මගේ ෂෙයා කියන videos ගොඩක් කියලා තිබ්බා මගේ හෙයා එක දැකලා මම කමිටි පොස්ට්ල ෆොටෝස් දැම්මට පස්සේ. ඉතින් ඉක්මනින්ම ඔයගොල්ලන්ට හෙයා කියා සෝ අනිවාර්යයෙන්ම මම එක දිගට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරන්න. සහ කලින් වීඩියෝ එකට ගොඩක් කට්ටිය බලලා තිබ්බා ඒකටත් ඔන්න thank you so much. එහෙනම් දිගටම එකතු වෙන්න මගේ channel එකත් එක්ක. bye bye.